අයිබෝන් මේ තමයි මගේ ජනාධිපති වෙරණයට ඉස්සෙල්ලා අවසාන ප්‍රෝග්‍රෑම් එකට ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අද මාත් එක්ක සම්බන්ධ වෙන්නේ දිලිප් ජයවීර. දෙරණ TV දෙරණ දෙරණ FM අයිතිකාරයා. කොහොමද මේ දවස්වල? ඒරාජ් හොඳින් ඉන්නවා. ඔක්කොටම ඉස්සෙල්ලා දැන් මම කැමති මම හඳුර ගන්නව නම් අර TV දෙරණත් එකට වැඩියේ මේ මගේ මේ ඇඩ්වර්ටයිසිං කතන්දරෙත් එක්ක ට්‍රයඩ් එකත් එක්ක විශේෂයෙන් මේ මේ සන්දර්භය තුළ මේ මේ කොන්ටෙක්ස්ට් එකේ හේතුව දැන් මට චෝදනා එල්ල වෙනවානේ මේ ගොඩක් මේ TV දෙරණ කඩේ යනවා එහෙම කියලා. මොකද ඒ කතන්දරේට මම සම්බන්ධ නැහැ. සම්බන්ධ නැහැ. ඔබතුමාරනේ TV දෙරණ අයිති. ඔව් දැන් මම අයිතිකාරයත්වයේ කියන එක මම විග්‍රහ කරගෙන තින්නේ. ඒකට මම ආයෝජනයක් කළා තිනවා. මම ඒ වගේ ආයෝජන කරපු තමස් සමාගම 39ක් තිනවා. ඒ සමාගම් වලට ඒකේ අදාළ පරිපාලනය කිරීමට සඳහා ඒකට පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ පරිපාලනය කරනවා. ඒකේ අභ්‍යන්තර සිදුවීම් වලට ඒවට මම එදිනෙදා සම්බන්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දෙරණේ ඔය කාලීන හා ප්‍රවෘත්ති එකට මම ප්‍රතිපත්තියක් කරලා සම්බන්ධ වෙන්නේ නැහැ. අවංකවම කියන්නේ මේක මට අහන් ගන්න දෙයක් නැහැ. උතර 300 දෙනෙක් වැඩ ගන්න ඔක්කොම දන්නවා. මම කවදාකවත් අර ලංකාවේ ඉන්න සෙසු මේ හිමිකරුවන් වගේ මම සම්බන්ධ වෙන්නේ මම ඒකන ආඩම්බර වෙනවා. මම වැඩියෙන්ම පුද්ගලිකව ව්‍යාපාරයක් හැටියට ඉන්න සම්බන්ධ වෙන්නේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ මේ ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ වැඩ. හැබැයි ඔයා වැඩිපුර සල්ලි හොයන්නේ දෙරණ ටීවී එකෙන්. එහෙම වෙන්න පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. නෑ ඊට අමතරව මගේ අනිකුත් සමාගමුත් තියෙනවා. දැන් ස්ටුවර්ට් සමාගම සමාගම 14ක් අනුබද්ධිත විශාල සමාගමක්. ඒවත් සල්ලි හම්බ කරනවා. ඒ වගේ සමාගම් ගොන්නක් තියෙනවා. නමුත් ඒවා මගේ මේ ආශාවදී ලැබෙන්නේ නෑනේ. මම දැන් ආසයි කොපීස් ලියන්න ආසයි. මියුසික් වලට ආසයි. අපේ YouTube වීඩියෝස් බලනවා. YouTube වීඩියෝස් බලනවා. YouTube වීඩියෝස් ක මේ එඩිට් කරන්න ආසයි. නමුත් අර අනිත් එකෙදි මම කැමති පරිපාලකයෙක් හැටියට ඒවට සම්බන්ධ වෙන්න තමයි. කොහොමද මේ ඇඩ්වර්ටයිසින් වලට ආවේ? පොඩි ආවගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියන්න උදිරත් අපිට. ඔව් ඒක බොහොම අහඹු සිදුවීමක්. මම ඇත්තටම කැම්පස් එකේ ඉන්නකොට අර පෝස්ටර් ඇලෙව්වා මේ ගොඩක් පෝස්ටර් ඇඳා. ඔය ඉන්න අතරතුර අපි මිත්‍රයෙක් එක්ක ඉඳලා විවිධ පරිශන නිර්මාණාත්මක පරිශන වැඩ කරා. ඉතින් මම ඔය විවිධ නිර්මාණාත්මක වැඩ කරනකොට තමයි මේ මට මේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකට එන්න මග පෑදුනේ. ඔය TNL එක හරහා මම TNL එකට ගිහිල්ලා TNL එකේ ඔය ඒෂින්ලත් එක්ක වැඩ කරලා ඊට පස්සේ අවස්ථාවක් ආවා මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්න. ඉතින් මම එතනින් පටන්ගෙන දැන් මේ ආපු ගමන තමයි මේ. දැන් ඒ කියන්නේ දැන් ඉදිරි දැන් මේ ජනාධිපති වෙරණේදී චෝදනාවක් තියෙනවා. දැන් ඉදිරියට ටික චෝදනාවක් තියෙනවා මේක පැත්තකට යනවා කියලා. හැබැයි වැඩේ දැන් ලංකාවේ අංක එකේ channel එක දෙපැත්තෙන්ම ඉතා විශාල මුදලක් හම්බ වෙනවා මේ channel එකට. ඔව් ඇඩ්වර්ටයිසිං පැත්තෙන් නම් දෙපැත්තටම විශාල මුදලක් හම්බ වෙනවා තමයි. කවුරු දිනුවා දිලිප් ජයවීර දිනුම් නේම දින්නක් අර නෑ එහෙම නෑ. එහෙම නෑ. දිලිප් ජයවීර දිනනවා කියන්නේ රට දිනුවොත් මගේ විශ්වාසය මම රට දිනනවා කියලා හිතන්නේ මගේ දේශපාලන භාවිතාවය තුළ මම ජාතිකවාදී දේශපාලනයේ රටට ආදරය කරන පරම්පරාවේ රටත් එක්ක ගැටෙන මිනිහෙක්. අද මම දේශපාලනයක වශයෙන් විශ්වාස කරන්නේ මේ රටට අවශ්‍යයි ජාතිකත්වයේ මත පදනම් වුණු ප්‍රවේශයක්. අපේ දේශීය ගුණයන් අගය කරන දේශීය ව්‍යවසායකය රැකගන්න දේශීය ධනය ගැන හිතන ඉතින් මං හිතනවා ඒක ගැන හිතන කෙනෙක් දිනුවොත් තමයි දිලිප් ජයවීර දිනන්නේ. ඒ හැමෝම දිනුවට දිලිප් ජයවීර දිනන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවුරුදු පහුගිය අවුරුදු පහේ ඒ දේවල් සිදු වුණේ නැද්ද ඔයා හිතන විදිහට? නෑ ඒක අනිත් පැත්ත වුණා කියලා. මම ඉතින් ඒක පිළිබඳ විරුද්ධව කතා කරන පුද්ගලයෙක්. ඒ කියන්නේ ආණ්ඩුවේ කිසිම ටෙන්ඩර් එකක් අද වෙනකන් අරන්නේ නැහැ. මම සම්බන්ධ වෙලා අරන්නේ නැහැ. කිසිම ටෙන්ඩර් එකක් අරන්නේ නැහැ. මම ඇත්තටම ප්‍රජාත් එක්ක ගනුදෙනුව කරනවා කියන එක ඇත්ත වශයෙන්ම නරක දෙයක්වත් මේ ඒක වැරදි දෙයක් නෙමෙයි. ඇත්තටම රජය තමයි ලංකාවේ ඉන්න ලොකුම ගැනුම්කරු. ඔව්. දැන් ඔබතුමා හිතන විදිහට ඉදිරි තව දවස් කීපයක් තියෙන ජනාධිපති වෙරණේ කවුද මොන වගේ කෙනෙක්ද මේ රට පාලනය කරන්න ඕනේ? ප්‍රධාන දෙන්න ගත්තම දැන් මම මේක විවෘතවම කතා කරන්න ඕනේ. ඉරාජ් වදන්නම විවෘතව කතා කරන පුද්ගලෙක් මම දන්නවා. ඉරාජ් ගේ වීඩියෝ බලන අයත් කැමති විරුද්ධව කතා කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන්. ඉතින් විරුද්ධව කතා කරොත් මගේ ජීවිතයේ මම හිතනවා ඉතාත්ම තීරණාත්මක දවසක් තමයි මේ උදා වෙන්නේ. මම හැමදාම ප්‍රාර්ථනා කරා මේ රටට මේ තියෙන සම්පත් ඔක්කොම එක්ක මේ ශිෂ්ටත්වය විශේෂයෙන්ම අපේ සભ્યත්වය තුළ මේ සිංහල බෞද්ධ සભ્યත්වය තුළ අපිට මහ විශාල ඔපචුනිටි එකක් අවස්ථාවක් තියෙනවා. මීට වැඩිය දියුණු රාජ්‍යයක් දියුණු රටක් වෙන්න අපිට වෙන රටවල් පස්සේ ගිහිල්ලා ඒක කොපි කරන්න නැතුව අලුතින් හිතන්න පුළුවන් වෙයි කියලා මම 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැම්පේන් එක කරා.
දස්පහේදී මම ඒකේ අපි ගොත් ස්ට්‍රැටජික් ප්ලෑනින් උපාය මාර්ගික කටයුතු සියල්ලම කරලා ඒකේ ක්‍රියේටිව් වැඩ කරේ මම ඔය ඔය කියනවා ඔය නෙළුම් පොහට්ටුව තියෙන දැන් ඔය දැන් ඇවිල්ලා ඔය පළවෙනියටම නෙළුම් පොහට්ටුව මම මගේ අතින් ඇන්දේ ඒකේ ඒ කැම්පේන් එකේ ටැග් ලයින් එක තමයි අලුත් ශ්‍රී ලංකාවක් ඒක තමයි මගේ ඇතුලේ තිබුණු අපේක්ෂාව අලුත් ශ්‍රී ලංකාවක් බිහි වෙයි කියලා ඊට පස්සේ අලුත් ශ්‍රී ලංකාවක් බිහි වෙන ලකුණු පෙනෙමින් පවතුන යුද්ධ ඉවර කරාට පස්සේ මම සතුටු වෙනවා මේ කැම්පේන් එක ගැන ඊළඟ ඡන්දෙදි සුබනාගතයක් කියලා කරපු එකෙදිත් මම දැඩිව සම්බන්ධ වුණා මොකද මම තර්ජනයක් දැක්කා විදේශ තර්ජනයක් දැක්කා 2010 දී මම දැක්කා භූගෝලීය දේශපාලනීය ක්‍රියාත්මක වෙන ආකාරය රට ඇතිවෙච්ච තර්ජනයත් එක්ක මම සුබනාගතයක් කියන කැම්පේන් එක කරා අවසානකට වගේ ඊළඟ කැම්පේන් එක මට කරන්න ලැබුණේ නැහැ 2014 ඔබතුමානේ මේ දෙක කරේ මට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ ඒ මට්ටමින් අපිට පුළුවන් විදිහට අපි උදව් කරා මොකද අපිට ඕනු නම් මේක කොහොම හරි රැක ගන්න දැන් මේ පාර ඔබතුමා කැම්පේන් එක කරා මේ පාර මම හිතනවා මට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා අපේ සාම්ප්‍රදායික මාධ්‍ය මෙහෙයුමේදී ටීවී ප්‍රෙස් රේඩියෝ මෙහෙයුමේදී යම් කිසි පාලනයක් තුළ මේ ජනතාවට අපිට අවශ්‍ය ආකල්පය ගෙන යාමට අවස්ථාවක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. දැන් ඇඩ්වර්ටයිසින් ඒජන්සියක් කරනවා. එතකොට එතනදී දැන් මේ පාර්ශවය ඇවිල්ලා ඔබතුමාට කියනවා මේ කැම්පේන් එක කරන්න කියලා. ඒ වගේම UMP පාර්ශවයත් ඇවිල්ලා ලොකු මුදලක් ඔෆර් කරලා කියනවා මට මේ කැම්පේන් එක කරන්න කියලා. එතකොට එහෙම කැම්පේන් දෙකක් කරන්න පුළුවන්ද එකතනින් ඒක කරන්න බෑ. ඇත්තටම විරාජ් ඔබ නොදන්නවත් ඇති දැන් අපි අවුරුදු 25ක් පරණ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් අපි අවුරුදු 25 තුලම කවමදාක්වත් බහුජාතික සන්නාම ප්‍රවර්ධනය කරේ නැහැ අපි ප්‍රතිපත්තියක් හැටියට ඒක අපේ ව්‍යාපාරික ප්‍රතිපත්තියක් හැටියටම අපි අපේ සමාගමේ තේමා පාටිය තමයි ශ්‍රී ලංකා කැන් අපිට ඕන දේශීය සන්නාම ඉදිරියට ගෙනියන්න මේ අද තියෙන ජාතිකවාදී දේශපාලනේ ජාතික කියන්නේ මේ අර පුළුල් අර්ථයේ ජාතිකවාදී අර ජාතිවාදී එක නෙමෙයි පුළුල් අර්ථයේ මේ රටට ආදරණීය කරන දේශපාලනේ පිටිපස්සේ හිටගත් නිර්මාණකරුවන් අපි කිව්වොත් නිවැරදි. ඉතින් එතකොට අපේ ඔබහන ප්‍රශ්නෙට ඒ ප්‍රවාහයට විරුද්ධව දැන්වීමකරණය කරනවා කියන එක අපිට හරි අමාරු වැඩක්. මොකද සමහරව ගොසිප් සයිට්ස් වල එහෙම අපි දකිනවා ඔබතුමාගේ පින්තූරේ තියෙනවා මේ අනිත් පැත්ත ඇත්තෙක්. එතකොට ඉතින් එක දානවා ආ මෙයා තමයි මේ කැම්පේන් එකත් කරන්න කියලා. ඔව් නෑ මම කවදාකවත් සම්බන්ධ වෙලා නෑ. අනිත් පාර්ශ්වයේ දැන්වීමකරණයට මම සම්බන්ධ වෙනවා නම් මම සම්බන්ධ වෙන්නේ පුද්ගලිකවම මම ලංකාවේ සන්නාම මේ ඉහළට ගෙන එන දේශීය සන්නාම ගෙන එන්න මම ඒව ව්‍යාපාරක හැටියට සලකලා නෙමෙයි ගෙනාවේ මම මගේම හැටියට සලකලා ගෙනාවේ මම දැන් හිතන් ඉන්නෙත් එහෙමයි ඔය කරපු හිට්ම පහක් කියන්නකෝ ඔයා බොක්කෙන් කරපු ඒවා මම බොක්කෙම කරේ ඔබ දන්නවා අපි වෙනුවෙන් අපි කැම්පේන් එක තමයි මම බොක්කෙම කරේ මොකද ඒක කිසිම සත පහක්වත් අපි රණවිරුව වෙනුවෙන් කරපු එක ඒකදී අපි කිසිම මේ සතපහක්වත් ගත්තේ නැහැ ඊට අමතරව අපි සන්නාම වලට ගත්තොත් සන්නාම එමරල්ඩ් ෂර්ට් එකේ ඉඳලා ඔය කියන පෙරෑන් සන්ස් එකේ ඉඳලා ලාෆ්ස් සමාගම දක්වා එන ලං දේශීය සන්නාම වල ගොඩනැගීම පිටිපස හිටියා ඇඩ්වර්ටයිස්මන් ගත්තොත් මං හිතන්නේ දසදහස් ගණනක් කරලා ඇති දැන් මේ කාලේ මෙහෙම වෙද්දිත් ඔයගෙන් කවුරු අලුත් කොල්ලෙක් ඇවිල්ලා මොකක් හරි අලුත් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න ඔයගෙන් උදව් කරන හැබැයි වාට ඒ පුද්ගලයාලා ලොකු මුදලක් නැති වෙන්න පුළුවන් වාට කිව්වොත් දිලිත් ඔයගේ උදව් කරන්න පුළුවන්ද කියලා කම්පැනි උදව් කරනවා ඒ වගේ අනිවාර්යෙන් අපි ගොඩාක් එහෙම මේ සයිලන්ට්ලි නිශ්ශබ්දව ගොඩාක් මේ පොඩි පොඩි සන්නාම වලට ගොඩක් උදව් කරලා තියෙනවා ප්‍රාදේශීය සන්නාම එහෙම ගොඩක් තියෙනවා බුදුම හිතෙන ඉදිරි මේ ප්‍රධාන දැන් ඉදිරි ජනාධිපතිව යන්නේදී කවුද එන්න ඕනේ කවුද දිනන්න ඕනේ බුදුම හිතෙන නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනන්න ඕන නෙමෙයි කියන්නේ ඒක දිනනවා කියලා කියන්නේ මම හිතනවා අපි මේ අවුරුදු 70ක් පමණ නිදහසින් පස්සේ අපිට පළවෙනි වතාවට ලැබෙන අවස්ථාවක් දකින්න සම්පූර්ණම වෙනස් ආකාරයේ දේශපාලන ප්‍රවේශයක් මේ ජනාධිපතිවරණයේදී ඒක මට පේන හැටියට මේ තාරුණ්‍ය පාව වැළඳගෙන තිනවා නමුත් අනිත් පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙන දේශපාලන ආඛ්‍යානය නැරටිව් එක හරිම මේ පසුගාමි අපි කලින් දැකපු එකක්. ඉතින් මේක නිසා මම හිතනවා මෙවර අංක වලින් ගත්තත් මේක ගණිතමය වශයෙන් ගත්තත් ඊටම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්
මේ සාම්ප්‍රදායික අර්ථයෙන් ගත්තත් නමුත් මේ මෙවර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මෙම මැතිවරණ ආඛ්‍යානය මම කිව්වා වගේ මේ නැරටිව් එක මම හිතන්නේ තරුණයෝ විශාල පිරිසක් ඇඟට ගන්නවා කියලා මට පේනවා. මේ පාර ඒක විශේෂයෙන් සෝෂල් මීඩියා වල පේනවා මේ කොල්ල කෙල්ලම තමයි මේ කැම්පේන් එක කරන්නේ. කැම්පේන් එකේ ඉන්නවා කියලා. දැන් ඒක ඉන්නවා කියලා පේනවා මම ඔබ දන්නවා මම මේ මේ එයා කන්ඩිෂන් කාමරේ ඉඳන් ඇඩ්වර්ටයිසින් කරන කෙනෙක් නෙමෙයි. මමත් පාරේ බැහැලා බස් එකේ ගිහිල්ලා ටැක්සි එකේ ගිහිල්ලා පොඩි කුඩා කඩේකට පාව ගිහිල්ලා කතා කරලා ඒක දැනෙනවා. ඒක දැනෙනකොට ඒ කියන්නේ ඒක වෙලා. ඒ කියන්නේ මේකට කියන්නේ වේව්ස් කියලා. මේවා නිකන් සුනාමියක් වගේ. මේක එහෙම ලේසියෙන් නවත්තන්න අමාරුයි. ඉතින් මට නම් ඒක සක්සුදක්ෂේ පැහැදිලි. මේ අනිවාර්යෙන්ම එතුමා ජයග්‍රහණය කරනවා. නමුත් මගේ අහිංසක අපේක්ෂාව තමයි එතුමාගේ සමීපම මිත්‍රයෙක්ව ඉඳලා අවුරුදු දැන් මං හිතන්නේ 14ක් 15ක් විතර වෙනවා. අතිශය සමීප මිත්‍රයෙක් හැටියට මගේ ප්‍රාර්ථනය එතුමාට වාර්තාගත ජයග්‍රහණයක් ලැබෙන්න ඕන. මොකද එතුමා පුද්ගලයෙක් හැටියට එතුමාගේ තියෙන ඒ නිර්හංකාරකම, එතුමාගේ තියෙන ඒ දූරදර්ශීකම, ඒ උපාය මාර්ගික හැකියාව, ඒ විනය, මේ රටේ ජනතාව නිවැරදිව හඳුනාගත්තා නම් මං හිතනවා නිවැරදිව හඳුනාගෙන ඇති කියලා හඳුනාගත්තා නම් එතුමාට වාර්තාගත ජයග්‍රහණයක් දීලා මේ ලංකාවේ අපිටත් පොඩි අපේක්ෂා සහගත තත්වයකට අපිටත් එතකොට හිතෙනවා මේ නිවැරදි මාර්ගය යන්න පුළුවන් කියලා. දැන් එතුමා කැම්පේන් එක පටන් ගන්නකොටම ඔබ දන්නවා අපිත් එක්ක සාකච්ඡා කළා. මට කිව්වේ මේ අපි කිසිම මඩක් නැතුව කිසිසේත්ම අනිත් පාර්ශ්වය විවේචනය කරන්නේ නැතුව අපේ ආඛ්‍යානය අපි ගෙනියන්න ඕන. මේ කොහොමද අපි මේ රට දියුණු කරන්නේ? එතනින් එහාට අපි ආපස්ස ගැන හිතන්නේ නැතුව, වෙච්ච දේ අතීතය ගැන හිතන්නේ නැතුව කොහොමද ඉදිරියට යන්නේ? එතුමා ඇත්තටම වයසෙන් අනිත් ළඟින්ම ඉන්න අපේක්ෂයට වැඩිය අවුරුදු 20ක විතර ගැප් එකක් තිබුණාට මම හිතනවා ඉතාමත්ම තරුණයි ඒ චින්තනයෙන්. එතුමාගේ තාක්ෂණික දැනීම, එතුමා මේ තොරතුරු තාක්ෂණයේ පිළිබඳ තියෙන දැනීම අපිට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සමහරට පුදුමන් තිතෙනවා. ඉතින් ඒක නිසා එතුමා තාරුණ්‍ය ජීවත් වෙනවා. මම හිතනවා තාරුණ්‍යයට මේක අවස්ථාවක්, හොඳ අවස්ථාවක්. දැන් මම මෙහෙම ඇහුවොත් දැන් තව මේ පැත්තෙන් කැම්පේන් එකක් කරනවනේ දැන් මේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ. එතකොට දැන් මේ අපේ මේ වගේ රටක මේ මඩ ගහ ගන්න නැතුව කැම්පේන් කරන්න බැරිද? මොකද අපි දකිනවා දැන් මේ පෞගී ටිකේ පුදුම විදිහට මඩ ගහනවා. ඒ වගේම දැන් ඔබේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම, ඒ කියන්නේ මේ කැම්පේන් එක කරනකොට ඒගොල්ලන් පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සුදු වැහෙන්. බොහොම දරුණු පුද්ගලෙ කියලා තමයි ඒගොල්ලන් මේ බ්‍රෑන්ඩ් කරන්නේ. ඒගොල්ලන් සෝෂල් මීඩියා වල ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක මේ යන්නේ මේ විදිහට. ඔබතුමා කොහොමද දකින්නේ මේ සුදු වැහෙන් කියලා තමයි මේ අපේ තරුණ තරියන්ට ඔළුවට දාන්නේ මේක. දැන් මේ රටේ මිනිස්සුන්ව එහෙම රවට්ටන්න පුළුවන් කියලා හිතරනේ ওই වගේ වැඩ කරන්නේ. සුදු වැහෙන් තිබ්බද? මොකද දැන් පාර්ලිමේන්තුවේ ඔය ගැන කතා කරාම 2009 පස්සේ සුදු වැහෙන් සම්බන්ධව කිසිම දෙයක් සිදු වෙලා නැහැ කියලා තිබුණා. විරාජ් මම කියන්නම් හොඳ කතාවක්. සුදු වැහෙන් එකක ගියපු මිනිස්සු ඔබට හම්බුලා නැතුව ඇති. නැහැ. ඒකට හේතුව අංක 1 ඔය පහුගිය කාලේ එහෙම සුදුවැන් තිබුණායි කියලා අපි දන්න අඳුරන පුද්ගලෙක් සුදුවැන් එක ගිහලා ආරංචියක් නැහැනේ. නමුත් අපේ પરම්පරාවේ බොහෝ අය සුදුවැන් වල ගිහිල්ලා අපව ආවේ නැහැ. අපේ પરම්පරාව කියන්නේ මම අපි කැම්පස් යන කාලේ කැම්පස් වහලා තිබුණේ. මම කැම්පස් එනකොට කැම්පස් වහලා. ඔව්. මම කොළඹට ආවේ ඇත්තටම ගමේ ඉඳලා අපිට ජීවත් වෙන්න බැරි වෙයි කියලා හිතාගෙන. ඒ කියන්නේ අපි මැරයි කියලා හිතාගෙන තමයි මගේ පවුලි සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. මොන කාලෙද මේ? 1980 88 89 කියන්නේ ප්‍රේමදාස යුගයේ. ප්‍රේමදාස යුගයේ. ප්‍රේමදාස දරුණු යුගයේදී තමයි මගේ අයියා එතකොට මේ මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා මෙඩිකල් ෆැකල්ටි යනවා. මම ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා අපේ අම්මා බොහොම බයෙන් හිටියේ. එතකොට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් පස්සේ නෙමෙයි කාවේ. තව මට බාල මල්ලිල දෙන්නේ කිටෝ. ඒගොල්ලෝ ඒ ලෙවල්ස් කරනවා. එතකොට මම කොළඹ යුනිවර්සිටි එකේ දෙවන වසරේ ශිෂ්‍යෙක්ව ක්‍රියාකාරී දේශපාලන නියුතු වෙලා හිටියා. විශ්වවිද්‍යාල දේශපාලන නියුතු වෙලා ඉඳලා මම තරඟ කරා සභාපති වෙන්න නීති පීඨයේ ශිෂ්‍ය සභාවට. අපේ තිබුණු ඒ කොළුකමටයි අපේ තිබුණු ඒ ඒ ඒ ඒ තියෙන ආවේගශීලීත්වයට අපි හැමතිස්සෙම මේ ජාතික දේශපාලනයට තමයි ගහන්නේ අපේ වේදිකාවේ. අපි ඔක්කොම අපේ ප්‍රතිවාදී හඳුන්වන්නේ අර ජාතික දේශපාලනේ ඉන්න ඉත් එක් හැටියට. ඉතින් අපිට හැමතිස්සෙම ගහන්න උනේ ප්‍රේමදාසට.
ප්‍රේමදාසට පහර දීම තමයි කැම්පස් එකේ තිබුණු එක ස්ටයිල් එක. ඒ ගහන් එතකොට ආණ්ඩුවට සහ මොකද ඒ වෙනකොට ප්‍රේමදාස යුගය තුල විශාල වශයෙන් ඝාතනය වෙලා අපේ අපි දන්න අපේ ගම්වල ළමයි නැති වෙලා මෙල්ලා ඒ වගේ මේ අපේ සෝෂල් මීඩියා වල දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඒ සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැහැ. දන්නේ නැහැ. ඇත්තටම මට වෙලාවකට දුකක් හිතෙනවා. දන්නවනේ ඉරාජ් මම ගනුදෙනු කරන්නෙත් මේ බාල પરම්පරාවේ මේ ඉතාලම තරුණියොත් එක්කනේ මගේ ගනුදෙනුව තියෙන්නේ මගේ මේ එදිනදා ජීවිතේ. මට ඒගොල්ලත් එක්ක දැන් දෙනපතා කතා කරනකොට මට තේරෙනවා ඒගොල්ලෝ එක දන්නේ නැහැ. ඒක එකතුකට හොඳයි දන්නේ නැති එක. මොකද ඒක එච්චරම අප්‍රසන්නයි අමිහිරි. දැන් අපි උනත් එක අමතක කරපු අතීතයක්. දැන් ඔබ මතක් කරන නිසායි මම මේක කියන්නේ. ඉතින් අවාසනාවකට වගේ ඒ අපි කැම්පස් එනකොට තිබුණේ එවැනි පරිසරයක්. නමුත් අර කැම්පස් අරිනකොට අර තිබුණු භීෂණයේ යම් යම් කෑලි ඉතුරු වෙලා තිබුණා. ඒ ඉතුරු වෙලා තිබුණු එක කෑල්ලක් තමයි වයිට් වෑන් කියන එක. ප්‍රේමදාස යුගයේ අවසාන කාලයේදී තිබුණු එකක්. ඉරාජ්ට මම මේක කියන්න ඕන. ඔය සුදු වෑන් වලින් ගිය එක පුද්ගලෙක් මම. සුදු වෑන්ෙන් වා ඉස්සුවා. මාව අරගෙන ගියපු එක පුද්ගලෙක් මම. ඒක කලම් කොළඹ විශ්වවිද්‍යාලයේ බොහෝ අය ඒ කාලේ සමකාලීනව මම මේක කොහොමද කියන්නේ ඔබතුමා මේක කොහොමද කියලා නැහැ. කියලා නැහැ. මොකද හේතුව ඒක එක්තරා මිහිරි අත්දැකීමක් නෙමෙයිනේ. නමුත් ඔබ ඇහුවට පස්සේ මට මේක නොකියින් හේතුවකුත් නැහැ. නමුත් ඒවැනි අප්‍රසන්න ඒ කියන්නේ ඇත්තටම ඒ අර ඒ කාලේ ওই සුදු වෑන් කියලා කියන්නේ හේතුව තමයි ඇත්තටම ඒ කාලේ තිබුණේ සුදු වෑන් විතරයිනේ අර වයිට් හයිස් ඩෙලිකා කියන වෑන් නේ. මොකද ඒ වෑන් එක පාවිච්චි කරන්නේ දොර ඇදලා ගත්ත ගමන් දාගන්න පුළුවන්. ඔබතුමාව එහෙම දාගෙන ගියාද? ඔව් මම දාගෙන ගියා. ගිහිල්ලා? ගිහිල්ලා මම අවුරුදු මට හිතෙන මතක හැටියට තුනක් හෝ දවස් තුනක් හෝ හතරක් නමුත් එතකොට විශ්වවිද්‍යාලයේ මුළු විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම මහා බලපෑමක් ආණ්ඩුවට එල්ල වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මගේ සහෝදරයා එතකොට රුහුණු විශ්වවිද්‍යාලයේ හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ මමත් ඒ කාලේ පත්‍රවල මීඩියා වල ගියේ නැද්ද මේක? මීඩියා වල ගොඩක් පත්‍රවල ෆ්‍රන්ට් පේජ් එක හෙඩ්ලයින්ස් තමයි තිබුණේ. හෙඩ්ලයින්ස් වල මට මතකයි හැම පත්‍රේ වගේ හෙඩ්ලයින් එක තිබුණ දවස් 3ක් විතර මමගේ නමත් එක්කම. ඒ කියන්නේ කොහමද ඔබතුම අරන් ගියේ? ඇස් වහගෙන ගැට ගහගෙන අරන් ගියාද නැත්නම් කොහොමද? නෑ අර පිරිස්පාරේ මම යනකොට මට ඉස්සර තිබුණ බයිසිකල් මොටර් බයික් එකක්. ඒක එදා මොටර් බයික් එකේ පැච් එකක් ගිහිල්ලා මම බයිසිකලේ පාක් කරලා එනකොට පිරිස්පාරේ අපි යාළුවෙක්ගේ බොඩි මකට තමයි පිය දවස්වල යන්නේ. දේශපාලන කටයුතු කරන්න එතන ඉඳගෙන අපි ඇත්තටම කරේ යම් කිසි ආකාරයක නිකන් වෙනත් ආකාරයේ දේශපාලනයක්. නමුත් මං හිතන්නේ එකක් වැරදි වැටහීම, අනිත් එක මම නියෝජනය කර දේශපාලන මතය හා ධාරාවේ තිබුණු වැරද්ද නිසා මමත් අහුණා එකට. නමුත් කොහොම හරි මට වාසනාව ලැබුණා පහු වෙන්න. නමුත් මම ඇස් දෙකට දැකලා තිනවා ඉරාජ් ඒ කාලේ සුදු වෑන් ඇස් දෙකට දැකලා තිනවා මිනිස්සු අපේ ගමේ වේල්ලේ මැරිලා වැටලා ඉන්න මිනිස්සු කියන්නේ මේ තරුණයෝ වැටිලා ඉන්න හැටි. එතකොට ජේවීපී එකෙන් ගිහිල්ලා මරපු හැටි, අහිංසක ග්‍රාම සේවක නිලධාරිය මරපු හැටි, මේ දෙමාපියන්ගේ හොඳ මිත්‍රයෙක් හිටියා ජෝර්ජ් රත්නායක කියලා මට මතකයි, ගුරුවරයෙක් බයිසිකල යනකොට මේ සුදු ඇඳන් යනකොට පිටිදිල මරලා දැම්ම ජනතා විමුක්ති පෙරමුණේ ඔය දෙපැත්තෙම මරාගෙන ගියා. ඒක බොහොම අශිෂ්ට අප්‍රසන්න කාලවකාණුවක්. මම ප්‍රාර්ථනා කරනවා කවමදාකවත් මේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම තරුණ මේ තරුණියට එවැනි අප්‍රසන්න අත්දැකීම් දකින්නට නොලැබේවා කියලා. ඔබතුමා එක්තරා ප්‍රෝග්‍රෑම් එකක මම දැක්කා කියනවා මේ JVP කියන්නේ මේ බොහොම හොඳ ඒ කියන්නේ මේ කම්පැනි එකක් කියලා, සමාගමක් 6 බිලියන් තියනවා කියලා. කොහොමද ඔබතුමා එහෙම කියන්නේ? එහෙම කියන්නේ එහෙම ඒකේ පදනම තමයි ජනතා විමුක්ති පෙරමුණේ මේ පන්ති පහට ගියපු පුද්ගලෙක් මම. 1980 ගණන් වලදී 80 වෙදි විතර 83 දී විතර ඒකේ තනිකර පදනම වුණේ මාක්ස්වාදය. ඒකේ ඒකට දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය මත පිහිටා තමයි මේ සමාජීය සංස්කෘතික දේශපාලනික ගැටලු සාකච්ඡා කරේ. නමුත් දැන් අද අනුර කුමාර මගේ මිත්‍රයා නොදන්නෙම මාක්ස්වාදය අවංකවම කිව්වොත් ඒක මහා විහිළුවකට පත් වෙලානේ තියෙන්නේ. මේ මොන මාක්ස්වාදයේ කොතනද එන්නේ පවතින මේ රජයත් එක්ක එකතු වෙලා මේ වගේ ගනුදෙනු කරන්න කටයුතු කරන එක. එතුමා කොතරම් හොඳ ව්‍යාපාරිකෙක්ද කියලා තමයි මම උදාහරණ වශයෙන් කිව්වේ. එතුමාගේ ජීවන පැවැත්ම, එතුමා සහ එතුමාගේ සගයින් විසින් අද මෙම සමාගම පවත්වාගෙන යන ආකාරය ගත්තම ඒක සමාන්තරව දකින්න පුළුවන් මගේ ව්‍යාපාරත් එක්ක.
ඉතින් ඒකේ ඒකේ තියෙන්නේ ඒ ඒ ලක්ෂණ. ඒ කියන්නේ දැන් මම උදාහරණයකට ගන්නකෝ මට තියෙනවා මගේ ප්‍රධාන ව්‍යාපාරය හා අතුරු ව්‍යාපාර සබ්සිඩියරිස්. එතකොට ඒ සබ්සිඩියරිස් වලට ඉන්න CEOsලා. දැන් මම චෙයාර්මන්. මට ඉන්න CEOsලා. ඒ CEOsලා වෙන වෙනම බිස්නස් ඩිවිෂන්ස් කරගෙන යනවා. ඉතින් ඒ ජනතා විමුක්ති පෙරමුණත් එහෙමයි. ඒ මේන් චෙයාර්මන් අනුර කුමාර ඊට පස්සේ ඉන්නවා ඒ ඩිවිෂන්ස් වලට CEOsලා. තරුණ කටයුතු වලට වෙනම CEO කෙනෙක් ඉන්නවා. වෘත්තීය කටයුතු වෘත්තීය සමිතියක එක ප්‍රොෆිට් සෙන්ටර් එකක්, ගොවි කටයුතු එක ප්‍රොෆිට් සෙන්ටර් එකක්. එහෙම ප්‍රොෆිට් සෙන්ටර්ස් වලින් මේකට ධනිය ගලාගෙන එන විදිහට මේක හදලා තිනවා. මේක හරි ධනවත් මේකක් දැන් මට ළඟ එතුමා මේ අභියෝග කළ තිබුණා හොයාගෙන ඉන්න 4 බිලියන් හරි 5 බිලියන් හරි මොකද amount එකක් කියලා 6 බිලියන් 6 බිලියන් amount එක හරියටම හොයාගෙන ඉන්න එතකොට මේ ඒක ඒ fixed deposits ටික දෙන්න කැමතියි කියලා. දැන් ඒ ඒකෙම තියෙන්නේ flat න්‍යායනේ. ඒක කියන්නේ නැහැ නේ ඒගොල්ලන්ට නැහැ කියලා නැහැ කියන්නේ නැහැ නේ. දැන් ඒ කියන්නේ දැන් මම කියන අවස්ථාවේදී තිබුණු ඔවුන් විසින්ම ප්‍රකාශන කරන ලද fixed deposits ප්‍රමාණයක් තියෙනවායි කියලා වාර්තා වුණා මේ මාධ්‍යයේ. ඔවුන්ම ප්‍රකාශ කරා කියලා ඉලෙක්ෂන් කමිෂනර්ට. ඊට පස්සේ ඇත්තටම අවංකව කිව්වොත් රාජ් මම ඊට පස්සේ අප්ඩේට් එකක් කරන්නේ නැහැ. දැන් ෆික්ස් ඩිපොසිට් කීයක් තියෙනවද කියලා. උදාහරණයකට මගේ සමාගම් වල ගිය මාසේ තිබුණු ෆික්ස් ඩිපොසිට් ගාන නෙවෙයි දැන් තියෙන ෆික්ස් ඩිපොසිට් ගාන. ඔව්. තියෙනවා නම් එතකොට මට තියෙන ODI එක අද එදා තිබුණු ODI එක නෙමෙයිනේ. ඉතින් මට අද ඔබට අභියෝග කරන්න බෑ. ඒ ODI එක නේද තියෙන්නේ කියලා. ඒක එහෙම නෙමෙයි. ඔව්. මම වගකීමෙන් කියන්නේ මේ රටේ තාරුණ්‍ය දැනටමත් ප්‍රතික්ෂේප කරපු දේශපාලන ප්‍රවාහයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මම හිතන්නේ මේ රට දියුණු වෙන්න නම් අපි මම කියන්නාසේ මිත්‍යාවෙන් විවිධ මිත්‍යාවන් වලින් අපි එළියට ගිහිල්ලා මේ රට දිහා විවෘතව බලලා අපි මේ සහෘදය අපි එකතු වෙලා අවංකව කතා කරන තත්වයකට ගේන්න නම් පළවෙනියටම අයින් කළ යුතු එක මිත්‍යා ප්‍රවේශයක් මිත්‍යා ප්‍රවාහයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මම කිසිම කුහකර්තෙන් නෙමෙයි කියන්නේ. මම ඒගොල්ලත් එක්ක ළඟින් වැඩ කරලා තිනවා. මම දන්නවා ඒක විශාල මිත්‍යාවක්. ඒ ප්‍රවාහය අයින් කරනකම් අර අර හූනියම් වගේ තියෙන මිත්‍යා ඒ වගේ මිත්‍යාවක් මේක. මේක මිනිසුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. මේ මිත්‍යා ප්‍රවාහයෙන් මිනිසුන් අයින් කළා. මිනිසුන්ට කරුණු පැහැදිලි කරලා දීලා නිවැරදි මාර්ගය යවන්න ඕන. මගේ අවසාන ප්‍රශ්නය නිලිත්, මේ රටේ මං හිතන්නේ මේ යුද්ධ ඉවරනන් පස්සේ මේ දේශපාලනඥයන් විසින් ගොඩක් වෙලාවට මේ අපේ මේ ජාතිවාදය අවුස්සනවා, ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයෝ අපි සිංහල බෞද්ධයන්ගෙන් අයින් කරනවා. ඒ වගේම මේ ගොඩක් වෙලාවට මේ පහුගිය අවුරුදු මේ ගොඩාක් ලොකු සිදුවීම් වුණා, දිගණ සිද්ධිය, ඒ වගේම 21 වෙනිද පාස්කු සිද්ධිය. ඒ දැන් සමහරලාට මේ අපේ මුස්ලිම් සහෝදරයන්ව ගොඩක් වෙලාවට මේ අපේ මේ දැන් සමහරලාට මේ මුස්ලිම් සහෝදරයන්ව මේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක පොඩ්ඩක් තරහ කරලා තිනවා මේ සමහර දේශපාලනඥයන්. හැබැයි දැන් මේ රටේ ඉන්න මුස්ලිම් සහෝදරයන්ට ඒක තේරිලා තියෙනවා මම හිතන්නේ. ගොඩක් වෙලාවට මේක මේ දේශපාලනයෙන් මේගොල්ලන් මේ අපිව තරහ කරලා වෙන් කරලා කියලා. ඔබ ඒක කොහොමද දකින්න ඔබ? එකක් තමයි මේ කඳවුර කියන්න. මම කියන්නේ මේ ජාතික මේ රටට ආදරේ කඳවුරත් ෆේල් වෙලා තියෙනවා එක්තරා මට්ටමකට. මේක බ්‍රෝඩ් බේස් කරලා මේක අරගෙන ගිහිල්ලා අපේ ආදරය අපේ සෙනෙහස මේක දැනෙන මට්ටමට එන්න එපයි. මම ආදරය කරාට වැඩක් නැහැනේ ඉරාජ්. කවුරු හරි ඒ ආදරය කාටවත් දැනෙන්නේ නැත්තම් මම හිතනවා අපේ පැත්තෙන් වගකීමක් තියෙනවා මේ අනෙකුත් ජාතීන්ට. මම කැමති නැහැ මේ සුළු ජාතීන් නෙමෙයි අනෙකුත් ජාතීන්ට මේ සිංහල ජාතිය විසින් ලබා දෙන සෙනෙහස දැනුණ මදි කියලා මට හිතෙනවා. නමුත් ඒ සෙනෙහස නොදැනෙන තත්ත්වයට මේ 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 පරිසරය හදන්නේ මේ කූට දේශපාලනය විසින්. මේ කියන්නා වූ විජාතික දේශපාලනය විසින් අපිට අපේ කඳවුරක් හැටියට අපිට ගහනවා ජාතිවාදීන් කියලා. අපි ජාතිවාදීන් නෙමෙයි. අපි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි ජාතිවාදීන් නෙමෙයි. අපි මේ කඳවුරම ජාතිවාදීන් නෙමෙයි. අපි සෙනෙහසේ කඳවුරක්. අපි ආදරේ කඳවුරක්. අපි තමයි මේ මිනිසුන්ට කිසිම ભેදයකින් තොරව ආදරේ කරන්නේ. මම කුඩා කාලේ තමයි 83 කළුජූලිය වුණේ. අපි දැක්කා අපේ කඳවුරේ ආදරය මේ අනිත් කඳවුරෙන් තමයි මේක ගිනි තිබුවේ. මේ විජාතික බලවේග විසින් මිහිවන අනිත් කඳවුර විසින් තමයි මේ ගින්න ඇති කරේ. නමුත් මේ ගින්න නිවා දාන්න අපි මහන්සි වුණා. දැන් ඔබ දැක්කා මේ යුද්ධ ඉවර කරනකොටත්
මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ කරේ මේ මේ ජාතියකට එරෙහිව නෙමෙයි. ඔව්. මේ මුළු සියලු ජාතීන් රැක ගන්න. එතුමා ඒක බොහොම විවෘතව කරා. නමුත් අර කරන්නා වූ දේශපාලන ප්‍රවාහය කරන්නේ මොකද්ද? අපිට ගහනවා ජාතිවාදීන් කියලා. දිගින් දිගටම ගහනවා. එතකොට මේ අනාරක්ෂිතභාවය එනවා අනිකුත් ජාතීන්ට. සැකසහිත. සැකසහිත වෙනවා. සැකසහිත වුණහම හැමතිස්සෙම සැකෙන් බලන්න පටන් ගන්නවා. දැන් ඔය මුස්ලිම් ජනතාවට පමණක් නෙමෙයි. සියලු අනිකුත් ජාතීන්ට දැන් උදාහරණයකට සිංහල බෞද්ධ නොවන කිමු සිංහල කතෝලික ජාතීන්ට අනපේක්ෂිත මේ අනවශ්‍ය හැඟීමක් ඇති කරනවා මේක මේ සිංහල බෞද්ධ මේ කඳවුරක් කියලා. අපි සිංහල බෞද්ධ කඳවුරක් තමයි. සිංහල බෞද්ධ වෙන්නේ අපේ චින්තනයෙන්. අපි උපතින් සිංහල වීමත් තාත්තා බුද්ධාගම නිසා අපි බුද්ධාගම මනසෙමේ අපි චින්තනයෙන් සිංහල බෞද්ධයි කියන එකයි මේ. ඒ නමුත් අපි කාටවත් හානි කරන්නේ නැහැ. මුස්ලිම් ජාතික නායකත්වය වෙනස් විය යුතුයි. මුස්ලිම් ජාතික නායකත්වයේ තියෙන ඒ දූෂිත නායකත්වය දිගින් දිගටම මේ මුස්ලිම් මිනිස්සු නොමග යවනවා. අර අර කිහිප දිනෙකගේ සුඛ විවරණය හා ඒ පැවැත්මට කරන අන්තිම බාල වැඩක්. මොකද මේ මිනිස්සු අහිංසකයි. අද ලංකාවේ මුස්ලිම් මිනිස්සු සංඛ්‍යා ලේඛන ගත්තම ඉතාම දුෂ්කර තත්වයක ඉන්නේ බහුතරයක් අය. අධ්‍යාපනය මට්ටමින් ගත්තත් ගොඩක් පහත ඉන්නේ. ආර්ථික මට්ටමින් ගත්තත් ගොඩක් පහත ඉන්නේ. ඉතින් එතකොට ඒගොල්ල මේ තත්ත්වයට පත් කරමින් ඔය ජාතිකයයි කියා ගන්නා දූෂිත දේශපාලනඥයින් ඉන් සමහරක් අන්තගාමී මුස්ලිම් දේශපාලනඥයින් මේ මේ දේශපාලන මේ රේඛාවෙන් ඉවත් කරන්න ඕන. ඒව ඉවත් කරන්නේ නැතුව අපිට අපි මේ කතා කරන සම බිම අපිට යමක් සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. මමත් අපේ කඳවුරේ ගොඩක් අයත් විශේෂයෙන්ම අපේ මිත්‍ර ගෝඨාභයත් විශ්වාස කරන කාරණේ තමයි අනෙකුත් මත තියෙන්න පුළුවන්. නමුත් ඒ මතවලින් අපිට අනාරක්ෂාවක් ගෙනින්න බෑනේ. ඔබට මතයක් තිබුණාට කමක් නෑ. නමුත් ඔබේ මතය මට රැයට නිදා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා නම් බය ඔබ බියක් ඇති කරනවා නම් මගේ එතකොට ඔබ මාව අසරණ කරනවා. එතකොට ඊට විරුද්ධව පියවර ගැනීමට රජයට මැදිහත් වෙන්න වෙනවා. ඕක තමයි ඔය කියන කතන්දරේ. එතකොට කියන්න බෑ මේ රජයේ වැරදි වැඩක් කරා කියලා. රජයේ විසින් සිළු දෙනාගේ නිදහස ආරක්ෂා කරන්න ඕන. සිළු දෙනාට හිතන්නට නිදහස හිතන්නට විරුද්ධ මත දරන්නට විරුද්ධ මත ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න ඕන. තමයි මගේ මතය. ඉදිරියේදී දැන් අපිටම ඔතුමා මිත්‍රෙක් කියලා කියව කොට අපේ රාජපක්ෂ එතුමා ජනාධිපති වුණොත් ඊට පස්සේ මේ දැන් අලුත් ආණ්ඩුවක් ආවන් පස්සේ ආයෙත් ඒ ආණ්ඩුවේ වැරදි සිදු වුණොත් මේ සෝෂල් මීඩියා හරහා ඉන්න තරුණ තරුණියෝ විවේචනය කරනවා. ඒ වගේම අපිත් ඉදිරිපත් වෙලා ඔවුන්ව විවේචනය කරනවා. මොකද දැන් මේ දවස්වල අපි ආණ්ඩුව විවේචනය කර අපිටත් ඕනේ වෙනසක්. හැබැයි ඉදිරියේදීත් ඒ ආණ්ඩුව අපි විවේචනය කරනවා වැරදි දැක්කොත් ඔබතුමාත් එතන දින්නේ අනිවාර්යෙන්. ඉරාජ් මම එතන හිටියා දිගටම. ඒක නිසා මම මට ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. මම කිව්වා මම දෙසරක් මහින්ද රාජපක්ෂ මහත්තයා කැම්පේන් කරා කියලා. මම දැඩි තීරණවල ඉඳගෙන තමයි මේ දිහා බැලුවේ. මම කිසිසේත්ම රාජපක්ෂ ඒ කඳවුරේ මිත්‍රෙක් හැටියට ඔවුන් කවදාකවත් සැලකුවේ නැහැ. මම මහින්ද රාජපක්ෂ මහත්තයතුමා මෙන්න මේ ගෙදර වාඩිලා දවසක් මේ පුටුවේ ඉන්නකොටම මම ඇහුවා ඇයි ඔබතුමා මේ පරදුනට පස්සේ මට තාම මතකයි අර මෝඩි ලංකාවට ආපු දවසේ එතුමා අපේ ගෙදර මම ඇහුවා ඔබතුමා ඇයි මාව හතුරෙක් හැටියට සැලකුවේ මම මෙච්චර මිත්‍රෙක් ඉඳෙද්දි. එතකොට එතුමාගේ උත්තරේ වුණේ බලය තියෙනකොට ඔවා පේන්නේ නැහැ කියලා එතුමාගේ උත්තරේ වුණේ. නමුත් ඒක ඇත්ත. මම තීරණාත්මක මහින්ද රාජපක්ෂ යුගයේ කරන්නා වූ වැරදියයි හැටියට සලකන මම විතර සලකන දේවල් වලදී මම අවංකවම ගිහිල්ලා එතුමාට මගේ අදහස ප්‍රකාශ කළා. අපේ නාලිකාව හරි අපි කරන ව්‍යාපාර හරි දැඩිව මේ දේශපාලනඥයන් එක්ක බැඳුනොත් අපිට අපේ නිදහස් මත දැරීමේ හැකියාව නැති වෙනවා. මම දැකලා තියෙනවා මට සමහරු කිට කියනවා මම මේ රාජපක්ෂ යුගයේ කළු සල්ලි සුදු කරා පවා චෝදනා වෙනවා. ඒකට හේතුව මම ඒ කඳවුර ඒ කියන්නේ මේ කඳවුර රැක ගැනීමට වෙන අයට වැඩිය ඉදිරියට කියලා පෙනී සිටිනවා. නමුත් මම ඒ කඳවුර ඇතුලේ සිදුවෙන දේවල් බොහෝ විට නිර්දය ලෙස විවේචනය කරා ඒ වෙනුවෙන් පෙනී සිටියා ඒ වෙනුවෙන් කටයුතු කරපු පුද්ගලයෙක්. අනාගතයේත් මා මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ
මැතිතුමත් හොඳටම දන්නවා අපේ ප්‍රවේශයේ මොකද්ද කියලා. එතුමා හොඳටම දන්නවා අපේ අනාගත මාධ්‍ය භාවිතාව අනාගත සමාජ භාවිතාව මේ එතුමා සහ එම රජය විසින් කරගෙන යන වැඩපිළිවෙලට සාපේක්ෂ වෙයි. ජනාධිපති වුණාන් පස්සේ සර් කියලාද කියන්නේ? අනිවාර්යෙන්ම මම සර් කියනවා ජනාධිපති කියන තනතුරට. එහෙම කියනවා. ඔබ කැමති සර් කියනවද? නෑ මං හිතන්නේ නෑ එතුමා කැමති. එතුමාමයි මට කතා කිව්වේ මුලින්ම හම්බුන දවසේ ගෝටා කියලා කියන්න කියලා. එතුමා ඉතාම සරල පුද්ගලෙක්. එතුමාගේ මගේ තියෙන සම්බන්ධයේ එච්චරම සමීප වෙන්නේ ඒකයි. අර අපේ තනතුරට තියෙනනේ ගරු කිරීමක්. ඒ තනතුර සඳහා මම එහෙම කියන්න ඕනේ. නමුත් ඊට වැඩිය මම කැමති එතුමා සහෝදරෙක් හැටියට දකින්න. එතකොට අර කියමනක් තියෙනනේ ටෙල් me who your friends are then I will tell you who you are කියලා. ඒ වගේ එතුමා ගැන ආශ්‍රය කිරීමෙන් අපිට අපේ කීර්ති නාමයටත් මේ යමක් එකතු වෙනවා මිසක් කිසිවක් අඩු වෙන්නේ නැහැ. ඉතින් අපි කැමති එතුමා ළඟින් ආශ්‍රය කරනවා කියලා සමාජය දකිනවටත්. මොකද හේතුව අපිට අපේ නමට හානියක් වෙන්නේ නැති නිසා මුකුත් මේ හොරකමක් වංචාවක් සිදු වුණායි කියලා. ඉතින් මම හිතනවා තරුණිය ඔබ මම අපි සියලු දෙනාටම එතුමා නිර්දය ලෙස විවේචනය නොකිරීමට තරම් වූ පරිසරයක් සකස් කරයි. නමුත් යම් හේතුවකින් එම දේශපාලන භාවිතාව අපේ ඒ බලාපොරොත්තු ඉෂ්ට නොකළොත් අපිට ඊට විරුද්ධ වෙන්න වෙනවා. ඒක මං හිතන්නේ අපි දැන් එහෙම නැහැ කියලා කියන එක බොරුවක්. ඒක කියන්න එපයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිටත් විවේචනය කරන්න වෙනවා. නමුත් මම හිතනවා ඒ රජුත් මමත් අපි සියලු දෙනාම එතුමා දෑත් දිගු කරලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වැඩක් කරන්න කියලා. අපි ඒ විවෘත මනසෙන් සම්බන්ධ වෙන්න ඕන. කිසිම කුහකත්වයක් නැහැ. ඔබටත් මටත් නැහැ වෙනත් අපේක්ෂාවන්. වෙනත් අපිට නැහැ වෙන සිහින. ඉතින් අපිට විවෘතව එතුමා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. තුමාගේ වැඩපිළිවෙලට උදව් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් මම දන්නේ. මෙතන බලන් ඉන්නට සම්බන්ධ වෙන්න සියලු දරණම සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතනවා එතුමාගේ මේ දේශපාලන ආයාචනය මේ ආයාචන එතුමා කරන්නේ මේ තාරුණ්‍යයට සහ මේ ඊළඟ પરම්පරාවට මට හිතෙන්නේ. මම දන්නේ ඒක මේක දැනෙනවද මේ තාරුණ්‍යයට ඒ විදිහටම කියලා. එතුමා කියන්නේ අපි අලුතෙන් පටන් ගමු. අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරමු. මේ තොරතුරු තාක්ෂණය භාවිතා කරමු. දිළිඳුකම තුරන් කිරීමට අපි නැවුම් නිර්මාණාත්මක වැඩපිළිවෙලකට යමු. මේ ඔක්කොම තාරුණ්‍යයට කරන ආයාචනයක්. මම හිතනවා තාරුණ්‍යයක තේරුම් ගනී කියලා. තාරුණ්‍යයේ තේරුම් අරගෙන අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් මම හිතන්නේ ඊටාම කෙටි කාලයක් තුළ එතුමා මම අහගෙන ඊයේ කියනවා වැඩට ආපු දවසේ පළවෙනි දවසේම පටන් ගන්නවා කියලා. අන්නේ පටන් ගන්න දවසින් ඉඳලා අපිටත් පුළුවන් විතර අපි ඔක්කොම උදව් කරොත් මේ කිසිම වෙනත් මේ යට ප්ලෑන්ස් නැතුව එතුමාට අපේ උපරිම හයිය දාලා තල්ලු කරොත් අපි ඔක්කොටම ගොඩ යන්න පුළුවන් රටක්. එදාට අපි ඔක්කොටම සතුටු වෙන්න පුළුවන් රාජ්‍යයකනේ අපිට ඕන. එච්චරයි. එහෙනම් බොමි ස්තුති. අපි ඉදිරියේදී හම්බෙමු. බොමි ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජයවිර. ආයිබෝන්. ආයිබෝන්.